බොහොමත් මෛත්‍රිතේ මහින්ද ජයසිංහ සොයුර. එහෙමනම් අපි බලාගෙන හිටිය අපේ ප්‍රධාන ආරාධිත දේශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොප් සභාපති ජාතික ජනමලයේ විධායක සභික ඒ වගේම අපක්ෂේ ආර්ථික කවුන්සිලයේ සමාජික සුනිල් හඳුන්නැති සොයුරා දැන් පැමිණලා සිටිනවා. එතුමාට ආරාධනා කරන්න කලින් මම පොඩි හැඳින්වා දීමක් කරන්න ඕන. එතුමා සම අමුතෙන් ඔයාලට හඳුන්ලා දෙන්න දෙයක් නැහැ සුනිල් හඳුන්නැති මන්ත්‍රීතුමා. නමුත් අපි දෙන්නගේ සම්බන්ධය ගැන පොඩ්ඩක් කියන්න ඕන කියලා මං හිතුවා. ඉතින් මම හඳුන්නැති මන්ත්‍රීතුමා දැනගත්තේ මීට අවුරුදු 15කට ඉඳලා කලින්. එතකොට මම NPP වත් JVP වත් නෙමෙයි. ඉතින් මම ලක්බිම පුවත්පතේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ඒ වගේම කතු මණ්ඩල අධ්‍යක්ෂක ලෙස සේවය කරන අවස්ථාවේදී එතුමා අපේ ඉරිදා ලක්බිම් පත්‍රයට තීරු ලිපියක් ලියන්න පටන් ගත්තා. එතනම අපේම කතු මණ්ඩලයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණ කවර් කරපු අපේ මාධ්‍ය වේදිකාවක් වෙන පත්මිනී මාතරගේ සොයිලිය එකේ හරහා තමයි මම මෙතුමා දැනගත්තේ. ඉතින් ඒ මම දැන් අවුරුදු දෙකක් පමණ ඒ තීරු ලිපිය ලිව්වා. එතනින් තමයි අපේ මිත්‍රත්වයේ ආරම්භය වුණේ. ඉතින් ඊට කලින් මට කෝප් එකේ හම්බෙලා තියෙනවා. ඉතින් සමහර දාට මෙතුමාගේ තීරු ලිපිය එන ප්‍රමාද. ඉතින් මම ඉතින් කතා කරනවා. කොහොම මන්ත්‍රීතුමා කො තීරු ලිපිය ඉතින් යන්තම් පත්‍රයේ මුද්‍රණයට යන්න ඕන වෙන කියලා ඇඩි යන්තම් එනවා. ඉතින් ඉතාම රසවත් තීරු ලිපියක්. ඒක නම උනේ මොකද තෙවෙනියස කියලා. ඉතින් මං හිතන්නේ දැනුත් එකක් ලියන්නද ඔබද ලෑස්ති වෙනවා. මොකද මගෙන් ඒ ලක්මිය පත්‍රයේ ලියපු ඒවා කොපිස් වගේ කියලා ගත්ත දැන් මාසෙකට විතර ප්‍රථම. ඉතින් ඒ මිත්‍රත්වය දිගටම තිබුණා. ඊට පස්සේ මම නැවත ලංගම සභාපති වුණාට පස්සේ මෙතුමා කෝප් කමිටුවේ සභාපති වුණා. ඉතින් සාමාන්‍යයෙන් කෝප් එක කියන්නේ ටිකක් ප්‍රශ්න කරන නිලධාරීන් බොහොම තදට විශේෂයෙන් මෙතුමාගේ කාලේ ඉතින් දූෂිතව හෙලිදරව් කළා. ඉතින් ගොඩක් අය නමුත් මට කියන්න සන්තෝෂයි මට නම් කිසිම චෝදනාවක් මෙතුමාගෙන් ආවේ නැහැ ඒ කාලය තුල. සමහර වෙලාවට මම කෝප් එක ඉල්ලලා තියාගත්තා. ඉතින් යාළුකමින්ද නෙමෙයි. ඔව් ඉල්ලලා තියාගත්තා. මොකද ඒ වගේම මම ආඩම්බරයි කියන්න එක අවස්ථාවක කෝප් කමිටුවේ සභාපති හැටියට මෙතුමා කටයුතු කරනකොට මම ආයතන සභාපති හැටියට උත්තර දුන්න ආකාරය ගැන එතුමා අවසානයේදී කිව්වා කෝප් කමිටුවට ගොඩාක් සභාපතිතුමා ආවා. නමුත් රමාල් සිරිවර්ධන වගේ ප්‍රශ්නයකට ඍජුව කෙලින් වටේ යන්නේ නැතුව උත්තර දුන්න සභාපති කෙනෙක් දැක්ක පළමුවේ අවස්ථාව කියලා. ඉතින් ඒක ඇත්තටම මට ලොකු ආඩම්බරයක්. ඉතින් ඒ වගේම මම දැකලා තියෙනවා ප්‍රධාන නාලිකාවල අවස්ථා දෙක සිරස සහ දෙරණ මාධ්‍ය සාකච්ඡාවලදී මගේ නම සඳහන් කළම මෙතුමා ප්‍රකාශ කළා තිබුණා. මං හිතන්නේ දෙරණ දෙක දැව්වා. ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ හොඳ සභාපතිවරු හිටියම නැද්ද කියලා. ඉතින් තාමත් ඒ කට්ටක මාගාව තියෙනවා. ඉතින් එතකොට මෙතුමා මා උදාහරණයට අරන් තමයි කිව්වේ තමා සිද්දදන වගේ අය හිටියා කියලා. ඉතින් ඒ නිසා ඒක මට ලොකු ගෞරවයක්. ඉතින් ඒක මම මගේ ගමේ සහෝදරයන් එක්ක බෙදා හදා ගන්න අද අවස්ථාව කරගත්තා. ඉතින් ඒ සම්බන්ධයේ දිගටම පැවතුණා. ඒ වගේම මම ජාතික ජනපලවේට එකතු වෙන කලින් මට ජාතික ජනපලවේ සමුළුවක් තිබුණා 2022 දෙසැම්බර් මාසේ දෙසැම්බර් 20. ඒකට මෙතුමා තමයි මට ආරාධනා පත්‍රය එව්වේ. ඉතින් මම ඒ වෙලාවේ කිව්වා ඔයා පක්ෂයට බැඳෙන්න ඕනේ නෑ. නමුත් ඇවිල්ලා බලන්නකෝ කියලා තමයි මේ ආරාධනා පත්‍රය දුන්නේ. මම ඒ ආරාධනා පත්‍රය බාර අරගෙන මම ගියා. ඊට පස්සේ ඇත්තටම 2000
22 තමයි මම ජාතික ජනබලවේගයට සම්බන්ධ වුණේ. ඒ මම සම්බන්ධ වෙන්න කලින් මේ අද එතුමා මගේ නිවසේට එන හතරවෙනි වතාව. ඉතින් 2022 නොවැම්බර් 25 වෙනිදා එතුමා මේ මෙවැනිම සාකච්ඡාවකට මම ගිහුණා. නමුත් එතකොට කොට්ටාස සභාව පිටවලා තිබුණේ නැහැ. එතන මහේෂ් සොයිරාගේ දෙද එන්නේ නැති එරික් අයියාව, බුද්ධිමල්ලියාව. ඉතින් ඒ මගේ මිත්‍රයෝ අපි 50ක් විතර එකතු කළා. ඒ සාකච්ඡාව තිබ්බේ මගේ ආරාධනාව පිළිඅරගෙන ඒ වෙලාවේ නොපෙකිලව ආවා. ඉතින් ඊටත් පස්සේ තමයි මම ජාතික ජනබල වේගයට සම්බන්ධ වුණේ. විශේෂයෙන්ම මේ රටේ තියෙන වත්මන් ආර්ථික තත්ත්වය සහ මේ හොරකම වංචාව නැවැත්වීම සඳහා සහ අනාගත දරුපරපුට යහපත් ගුණකරපුට රටක් හැදීමේ චේතනාවෙන්. ඉතින් අද මම සතුටු වෙනවා අපේ ඒ හීනය මල්පල ගන්නන්න, තව මල්පල ගන්වෙන්න තව තියෙන දින කීපයයි. ඉතින් මට අපේ සියලු දෙනාත් එක්ක එකතු වෙලා කෙසෙල් අදුවඩ අපේ කොට්ටාස සභාව හැදුවේ ගරු මන්ත්‍රීතුමා 2022 දෙසැම්බර් මාසේ 17 වෙනිදා. ඉතින් එදා විදිහේරත් අපේ ගම්පහ දිස්ත්‍රික් නායකතුමාගේ ප්‍රධානත්වයෙන් හැදුවේ. ඉතින් ඒ වගේම කෙසෙල් අතුවල උතුර මම උතුර සභාවෙන් දකුණ අපි හැදුවේ නොවැම්බර් මාසේ 5 වෙනිදා එදා ඒ ආවුදෙම. ඉතින් අද මේ වෙනකොට අපි ඒකාබද්ධව තමයි රැස් වෙන්නේ. ඉතින් ඒ අද මේ කොට්ටා සභාව තමයි මේ පැමිණලා තියෙන්නේ. කොට්ටා සභාවේ අපේ සමාජිකයෝ. ඉතින් අද එදා ඉඳන් අද දක්වා තත්ත්වය ගැන ඇත්තටම අපිට සන්තෝෂයි. අපි ගොඩාක් වැඩ කටයුතු කළා. පොදු කටයුතු මේ වෙනකොට මේ මාස 18 තුළ පොදු කටයුතු 23ක් කළා තියෙනවා. ශ්‍රම දාන හෝ එක එක දේවල් මම ඒවා දීර්ඝව කතා කරන්නේ නැහැ. ඔබතුමා දැනගැනීම සඳහා කියන්නේ මම ගොඩක් වෙලාවට මම ඒවා Facebook එකේ දාන ඒවා ඔබතුමා දකින්න මොකද මම Facebook friend කෙනෙක් නිසා. ඉතින් අද අපේ ගම්පහසනේ ඒ කොට්ටාස සභාව අතරින් තාමත් ක්‍රියාකාරී කොට්ටාස මම කියන්නේ මේක තමයි ක්‍රියාකාරීම කියලා. තාමත් ක්‍රියාකාරී කොට්ටාස සභාවක් හැකියි තමයි කෙසේ වතුඹට අපිට හඳුන්වන්න පුළුවන්. අනිත් එක මේ ආසනේ තරම් කරන්නේ අපි අපේ ඉන්න හිටපු මහනගර සභාවේ නගරාධිපතිතුමාත් එක්ක. ඉතින් එතුමාත් මේ ආසනේ. නමුත් අපි කිසිදු අපේ මගේ දේශපාලනේ මම කාටවත් මඩ ගහන්නේ නැහැ. ඒක මගේ හැටියක්. ඉතින් ඇත්ත ඇති සැකයෙන් කතා කරලා තමයි අපි වැඩ කරගෙන යන්නේ. ඒ වගේම අපේ කොට්ටාස සභාව මෙච්චර පුළුල් වෙලා තියෙන්නේ ඇත්තටම ඒ අපි මෙතෙක් වැඩ කරන්න හැකියාව ලැබුණේ ඒ මගේ කොට්ටාස සභාවේ මේ සහෝදර සහෝදරයන්ගේ කැපවීම සහ අදිෂ්ඨානය නිසා. නැතුව මම තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ වැඩේ. ඉතින් එන්න එන්න කියන රැස්වීමට එන්න කියන පොදු කටයුත්තට මේගොල්ලෝ ආපු නිසා, මගේ සහෝදර සහෝදරිය ආපු නිසා තමයි මේ සාර්ථක කොට්ටාස සභාව කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඒක ගැන බොහොම සතුටුයි. ඒ වගේම එක දෙයක් මට අමතක වුණා. මම අලුත් අපේ ජාතික ජනබල වේගයේ සංවිධායක ගැන කිව්වා වගේම අපේ ජවිපේ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක හැටියට අපේ ඉදිරියට කටයුතු කරන්නේ අපේ කිසල කොට්ටාස සභාවේ රිද්ලි වැපොළ සොයුරා රිඩ්ලි වැපොළ සොයුරා. ඉතින් යානම් දන්නවා අපේ රැජිම් වලට නිතර එන නිසා ඒකත් මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. ඉතින් සුනිල් හඳුන්නේති මැතුමත් මගේත් අතර සම්බන්ධයේ ඒක තමයි. ඉතින් මට ඊට පස්සේ අර නොවැම්බර් මාසේ ගෙදර ආවහම කිව්වා මේ එදා යනකොට මම දන්නේ නැති ඔයා පක්ෂෙට ඉද කියලා. නමුත් ඉතින් කියපු නිසා යාළුකමට ආවා. ඉතින් කියලා තමයි ගියේ. ඉතින් අද මම පක්ෂේ ඉන්නවා. ඉතින් පොදුමාට පක්ෂයක් වෙන්නේ. ඉතින් ඒ වගේම තව එක දෙයක් කියලා දැන් මේ අපේ විශේෂ ආරාධිත අමුත්තෝ ගොඩක් අද ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු දරපු අය මගේ ආරාධනාව පිළිඅරගෙන මම ඉඳෙන ආපහු දීර්ඝව කියන්නේ ඒ අය පිළිගත්තේ මගේ සටන් සගයෝ දෙන්න. කවුද? මගේ මිනි පිළියෝ දෙන්න. සෙනුකි සහ රෙසෙන්දි ඕ දෙන්න. ඒ අය ගැන විශේෂයෙන් මම කියන්න ඕන මගේ මම යන සෑම සටනකටම ඒගොල්ලෝ එනවා.
ඒක මහින්ද ජයසිංහ සහෝදරයා හොඳටම දන්නවා. මම යන ගෝල්ෆේස් අරගලයේ සිට මම යක්කල හර්තාලයකට ගියාද, යක්කල විරෝධතාවයකට ගියාද, ගම්පහ විරෝධතාවයකට ගියාද, හැම තැනම ඒ දෙන්න මාත් එක්ක යනවා. පුංචි කතාවක් අද වෙච්ච දෙයක් මම කියන්නේ. අද බණ්ඩාරනායක විද්‍යාලයේ එක්ස් බෑන් එක්සිබිෂන් එක පටන් ගත්තා. ඉතින් ආවේ පත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විරුද්ධ කිරීම. ඉතින් මම පොඩි එකෙනා කොරසන්දි පොඩි එකෙනා ඉස්කෝලේ යලා එක්කියන්න යන්නේ මම අම්මත් එක්ක, දුවගැම්මත් එක්ක, චානකිය නෝනාත් එක්ක මම තමයි එක්කියන්න යන්නේ. ඉතින් මහින්ද මල්ලි අද දැන් මම එන ගමන් කිව්වා දුවේ අද මේ රනිල් සීයා ආවා. මම එහෙම මම පොඩි අයත් එක්ක පහසෙට කතා කරන්නේ නැහනේ. රනිල් සීයා ආවා එක්ස් බෑන්ඩ් එකට කියලා. ඉතින් ටිකක් එහෙම ගියා. ටිකක් වෙලා යනකොට සීයා මේ අවස්ථාවේ මම එක්සිබිෂන් එකට යන්නේ නැහැ. මං හිතුවා මේ අද මේ ලැස්වීම හින්දා කියලා. මේ අවස්ථාවේ මම එක්සිබිෂන් එකට යන්නේ නැහැ. මම කිව්වා ඇයිද යන්නේ ලැස්වීම නිසාද? නැහැ සීයේ. මට කියන්නේ සුදු සීයා. අද රනිල් සීයා ඇවිල්ලානේ. මං එයාට කැමති නැහැ. එහෙම මම කිව්වා. මම දිවුරන්නේ නැහැ. නමුත් සම්පූර්ණ සත්‍ය මේ කියන්නේ. රනිල් සීයා ආපු නිසා මම යන්නේ නැහැ එක්ස් බෑන්ඩ් එකට. මං කිව්වා ඇයි? මම එයාට කැමති නැහැ සීයේ කියලා. ඉතින් ඒ කියන්නේ මම කියන්නේ පොංචි කාලේක ඉඳන්ම අපි පුරුදු කරන්නේ මිනිසුන්ට අපහාස කරන්න නෙමෙයි, අපි අයුක්තියට අසාධාරණ විරුද්ධව කතා කරන්න නැගී සිටින්න. ඉතින් ඒ වගේම මේ පින්තූරය අරන් දෙන්න මේ. ඉතින් ඒ නිසාම තමයි ඒ සියලු විරෝධතාවයට සාධාරණ විරෝධතාවයට නිර්පාක්ෂිකවත් ගෝල් ෆේස් ගියේ. ඒ වගේම දැන් ජනතා ජාතික ජනපද වේගයේ හැටියට යන්නේ. එක අවස්ථාවක 2022 අප්‍රියල් 3 වෙනිදා විරෝධතාවයක් තිබුණා. විරෝධතා මුළු රටේම විරෝධතා දක්වන්න තිබුණා. එදා මෛත්‍රී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇඳෙන්නේ පැනව මුළු රටේ. ඒ වගේම සෝෂල් මීඩියා තහනම් කළා. ඉතින් නමුත් අපි හිතුවා කොච්චර ඇඳෙන්නේ පැනවවත් කමන්නේ අපේ පවුලේ යනවා. ගිහිලා විරෝධතාවේ දක්වන මේ දූෂිත රජයට විරුද්ධව මමත් චානකත් රසිකත් දුවලා දෙන්නත් මගේ තව යාළුවෝ දෙන්නෙකුත් අද ඇවිල්ලා හිටිය කෙනෙක් මේ අපි ස්ටේෂන් එක ඉස්සරහට ගියා. ගිහිල්ලා අපි බෝඩ් අරගෙන විරුද්ධතාව දක්වා 25ක් විතර හමුදා බලයිනියක් ඇවිල්ලා අපිව කුදුලාගෙන අපි විතරයි ඈ කවුරුත් නැහැ. ඉතින් ඒ වාහනයට ලොරියට දාගන්න හැදුවා. කොහොම හරි අපි ඒකෙන් ගැලවිලා ආවා. ඒකෙදි අපේ ලොකු දුව සෙනුපි දුව අරගෙන හිටපු පෝස්ටර් එකක තිබුණු වැකියක් මම කියන්නම්. ජනාධිපති සීයේ අපි ලොකු වෙලා හරි මේ රට බේරගන්න එතකම්වත් රට විකුණන්න නැතුව ඉතුරු කරන්න කියන මේ බෝඩ් එක තමයි සෙනුකේ අරගෙන හිටියේ. මම මේ ඒකේ පින්තූරයක් මාගාව තියෙනවා. මේ අපි අපේ පවුලේ 5 දෙනයි. තව මගේ යාළුවෝ දෙන්නෙක් මේ තමයි ඒ ප්‍රොටෙස්ට් එක කළේ. ඒ පොලිසිය ආව උනත් මේගොල්ලෝ ගොඩාක් සැරට අපිට පොලිසිය කතා කළා. චානකව ඇදගෙන මේ ලොරියට දාගන්න හැදුවා. එතකොටවත් ඇඬුවේ නෑ දූලා. ඉතින් එහෙම පන්නරයක් තියෙන දියණියන් දෙදෙනෙක් තමයි අද මේ සියලු දිනාම පිළිගත්තේ. ඒ දිනෙන් දෙයට උපහාරයක් වෙන තමයි මම මේ කතාව කිව්වේ. එහෙමනම් මගේ කතාව මම දේශපාලන කතා කරන්න යන්නේ නෑ අද. මොකද ඒකට ඇවිල්ලා ඉන්නවා විශේෂඥයෝ කීප දෙනෙක්. දැන් දෙන්නෙක්ම කතා කළා. මම මේ වෙලාව ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් ආරාධනා කරනවා අපේ මගේ හිතමිත්‍ර මගේ සහෝදරයෙක් හා සමාන මාව ඉස්පිරිතාලේ ඉන්න අවස්ථාවල පවා බලන්න ආපු මගේ මෑණියන්ගේ මලකෙතර පවා ආපු ඉතින් NPP එකට එන්න කලින් අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් සභාපති ජාතික දැන්වල වේගයේ ජාතික විධායක සභික ඒ වගේම ආර්ථික කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුනිති මහතාට ඒ වගේම මේ ඉන්නේ මගේ රෙසිඩියුව කවුරුත් දන්නවනේ. ඉතින් යාටත් අපුදයක් ගහමු. කොමිසොතේ